පසුගිය වසරේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු සිය පළමු නිල සංචාරයේ ලෙස යුක්‍රේන ජනාධිපති වොල්දමීර් සෙලෙන්ස්කි අද එක්සත් රාජධානියේ සංචාරයක නිරත වන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එක්සත් රාජධානියේ ඩවුනින් වීදියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අවධාරණය කළේ යුක්‍රේන ජනාධිපතිවරයා එක්සත් රාජධානියට පැමිණ එරට අග්‍රාමාත්‍ය රිෂි සුනක් හමු වී අනතුරුව පාර්ලිමේන්තුවේ කතාවක්ද පවත්වනු ඇති බවයි. මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයාගේ පැමිණීමට සමගාමීව යුක්‍රේන ප්‍රහාරක ජෙට් ගුවන් නියමුවන් සහ නාවිකයන් ආවරණය වන පරිදි යුක්‍රේන හමුදාවන්ගේ බ්‍රිතාන්‍ය පුහුණුව පුළුල් කරන බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දී තිබෙනවා. එමෙන්ම ඊට සමගාමීව එක්සත් රාජධානිය රුසියාව ඉලක්ක කරගනිමින් නව සම්බාධක ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදේශ වාර්තා සඳහන් කළේ. යුක්‍රේන පාර්ශවයේ විසින් බටහිර රටවල් යුක්‍රේනයට සහය ලබා දෙන්නේ කෙසේදැයි සලකා බලමින් සිටින අතර මේ මාස අගදී යලිත් රුසියානු බලපෑමේ වර්ධනයක් සඳහා සූදානම් වන බවද විදේශ වාර්තා සඳහන් කළා. කෙසේ වෙතත් යුක්‍රේනයේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කිරීමට රුසියාවට ඇති හැකියාව අවම කිරීම සඳහා යුක්‍රේනයට සහය ලබා දීමට රිෂි සුනක් මහතා ඉදිරිපත් වන බවයි එක්සත් රාජධානිය නිවේදනය කර ඇතේ.